මන්ත්‍රීතුමනි, ජනාධිපති නීතිඥ, ධර්ම නීති විශාරද, ශාසන කීර්ති ශ්‍රී විජේදාස රාජපක්ෂ මැතිතුමනි, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමනි, මියන්මාර් තානාපතිතුමනි, අනිකුත් සම්භාවනි අමුත්තනි, සදහැවත් වාසනාවන්ත පින්නතුනි, රාජපූජිත ඓතිහාසික කෝට්ටේ රාජමහා විහාරස්ථානයේහි අද පැවැත්වෙන මෙම සම්භාවනීය පූජනීය උත්සවය අතිශයින්ම වැදගත්වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ. කෝට්ටේ ශ්‍රී කල්යාණී ධර්මා සංඝ සභාවේ මහානායකතුමිය හොබවමින්, එමෙන්ම මේ රටේ ජාතික, ආගමික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික වශයෙන් අති උදාරතර සේවාවක සිද්ධ කරමින්, ධර්ම විනයඥානයෙන්, ශික්ෂාකාමීත්වයෙන් සම්පූර්ණත්වයට පත්වන ශ්‍රේෂ්ඨ සංඝ නේතෘන් වහන්සේ නමක් වන සාහිත්‍ය ශූරී රාජකීය පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඥානිමලා විධාන මහානායක මාහිමියන් වහන්සේට මියන්මා රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමීමෙන් අනතුරුව උන්වහන්සේට ආසිරි ප්‍රකාශ කෙරෙන වැදගත් පුණ්‍යෝත්සව අවස්ථාවයි. මේ වටිනා අවස්ථාවේදී අපේ මල්වත මහා විහාරයේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සානුනායක ගරුතර තාරක මහා සංඝ සභාව වෙනුවෙන් සන්තෝෂය ආශිර්වාදය ප්‍රකාශ කරමින් මේ අනුශාසනය පැවැත්වීම සඳහා අවකාශ සලසා දීම පිළිබඳව කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවට අපගේ නමස්කාර පූර්වක ගෞරවය කරන්නට කැමැති ශ්‍රී ඥානීමලා ධාන මහානායක මාහිමියන් වහන්සේ පිළිබඳව අප හැම දිනාම ගෞරව සම්ප්‍රයුක්ත අදහසින් හැම විටම උන්වහන්සේ කෙරෙහි කල්පනා කරනු ලබන්නේ භික්ෂුන් වහන්සේ නමක් වශයෙන්, මහ තෙරුන් වහන්සේ නමක් වශයෙන් උන්වහන්සේගේ ජීවිතය ශෝභාවන්ත වන විවිධ පැතිකඩ පිළිබඳව මනා අවබෝධයක් ඇතිවයි. මුලින් ප්‍රකාශයට පත් වුණු ආකාරයට අප හැම දෙනාම ඉතාම පැහැදිලිව දන්නා ආකාරයට පෞරාණික ආරාමීය පරිසරය තුළින් තමන් වහන්සේගේ පැවිදි ජීවිතය ශෝභාවත් කර ගනිමින් සිංහලය, පාලිය, සංස්කෘතය ආදී කොට ඇති මූලික භාෂාත්‍රයේ පිළිබඳව ඉතාම ගැඹුරු අවබෝධයක් සමග ධර්ම විනයඥානයෙන් සම්පූර්ණත්වයට පත්වන උන්වහන්සේ බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙන අති සම්භාවිත කොළඹ මාලිගා කන්දේ විද්‍යෝදයේ පරිවේණ ස්ථානය කේන්ද්‍ර කරගෙන සිදු කළ අධ්‍යාපනික සේවාව තුළින් ගිහි පැවිදි දහස් සංඛ්‍යාත සිසු දරු පිරිසකගේ නෙතුසිත පහදාළු ආකාරය කෘතවේදීව සිහිපත් කළ යුතු වෙනවා. එමෙන්ම උන්වහන්සේගේ ධර්ම විනයඥානය මේ රටේ පමණක් නොව ථේරවාද බෞද්ධ ලෝකයේ වෙනත් රටවල විශේෂයෙන්ම සම්භාවනාවට පාත්‍ර වුණ වටිනා අදහස් උදාස් වලින් විචිත්‍ර වූ බව ගෞරවපූර්වකව සඳහන් කළ යුතු කාරණයක් වෙනවා. ශාන්තිනායක අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් සම්බුද්ධ ඥානය උපදවා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ දේශනා කළ වටිනා සද්ධර්ම රත්නය අචින්තේව ජගන්මණ්ඩලයේ කෙරෙහි සංශ්ලේෂණ විශ්ලේෂණ වශයෙන් විමර්ශනයට භාජනය වූ ත්‍රයිකාලික වටිනාකමකින් යුක්ත වන එමෙන්ම දර්ශනය මෙන්ම චරණයක් එකසේ පුහුණු කළ හැකි වූ
අකාලික වූ වටිනා ධර්මස්කන්ධය. ඒ ධර්මස්කන්ධය තුන් ලෝවාසී අනන්ත සත්වයන්ගේ සංසාර විමුක්තියට මහෝපකාරී වූවාක් මෙන්ම ලෝකයේ විවිධ රටවල විවිධ සමාජවල විවිධ ප්‍රදේශවල ජීවත් වන විවිධාකාර ගවේෂණයන් සිදු කරන ඥානාන්විත මිනිසයන්ගේ සැලකිල්ලට අවධානයට යොමු වන වටිනා ධර්ම කොටහසක්. එහිලා ශ්‍රී ලංකා දීපෙහි මහා ධර්මදඩ මහතෙරුන් වහන්සේ නමක් වශයෙන් අපේ ඥාන විමල ධාමත්ම විශිෂ්ට ආකාරයේ විවරණයන් ගැඹුරින් ඉදිරිපත් කිරීමට උන්වහන්සේට හැකියාව තිබුණු බවත් ගෞරව පූර්වකව සඳහන් කරන්නට ඕනේ. ඉන් අනතුරුව 1994 තරම් කාලවකවානුව තුළදී ශ්‍රී ලංකාවේ බෞද්ධ කටයුතු පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද බෞද්ධ තොරතුරු පරීක්ෂා කිරීමේ කොමිෂන් සභාවේ සභාපති දුරේ ධර්මීන් දෙවෙනේ ගම් නියංගම්වල වැඩම කරමින් බෞද්ධ සංවිධානය ඇතුළු ඒ අනෙකුත් මහ ජනතාවගේ සහසම්බන්ධතාවයෙන් විවිධ අදහස් උදහස් ඒකරාශී කරමින් මෑත යුගයේ මේ රටේ ශාසන ඉතිහාසයත් ශාසනික ක්‍රියාකාරීත්වයක් පිළිබඳව එළිදක්වන ලද වටිනාම ලියවිල්ලක් වශයෙන් ඒ කොමිෂන් සභා වාර්තාව සම්පාදනය කිරීමම උන්වහන්සේගේ අධ්‍යතන ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වුම් කරන වටිනාම කාරණේ බව සඳහන් කළ යුතු වෙනවා. ශ්‍රී ඥාන විමලා විධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ භික්ෂු ජීවිතය සුඛී ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේගෙන් උරුම වන ආකල්ප සම්පත්තියනොත් ඇල්තුම් පැල්තුම් සමුදායනොත් මොනවට ශෝභාමත් කරගත් ශ්‍රේෂ්ඨ සංඝ නේත්‍රෝන් වහන්සේ නම. ඒ නිසා උන්වහන්සේ සුබරතාවයෙන් අල්පේච්ඡතාවයෙන් යථාලාභ සන්තුෂ්ටියෙන් සම්පූර්ණත්වයට පත් වුණා. මෙන්ම ඥාන සම්ප්‍රේප්ත මහතෙරුන් වහන්සේ නමක් වශයෙන් දූරදර්ශී ඥානයෙන් කටයුතු කරන මහානායක මහණියන් වහන්සේ නමක් වශයෙන් ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන් මේ රටේ කාලීන අරමුද පිළිබඳව තමන් වහන්සේගේ අදහස් උදහස් දක්වමින් ක්‍රියා කරන බව ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. සියාමෝපාලි මහානිකායේ මූලමහා විහාරස්ථානයේ වශයෙන් අපේ මල්වතු මහා විහාරයේ කෙරෙහි උන්වහන්සේ තුළ පවතින ගෞරවාදරයේ ප්‍රමාණය අප පෞද්ගලික වශයෙන්ම ඉතාමත් මහඳින් දන්නාවව සඳහන් කරන්නට ඕනේ. බෝධිසත්ත්ව ගුණෝ පේත වැළවිට පිණ්ඩපාතික ආසන සරණ සරණං කර සංඝ රාජෝත්තමයන් වහන්සේ ව්‍යවහාර වර්ෂයෙන් 1753 දී සියාමෝප සම්පදාව සිදු කරලීමෙන් අනතුරුව මේ රටේ ශාසන ප්‍රබෝධයේ ඇති වුණු ආකාරය එයින් දනුලාලෝ ශාසනික පහන්සිල ක්‍රමානුකූලව අර්ථවත් වෙමින් අධ්‍යතන කාලයේ දක්වා එය වඩා වර්ධනය වුණු ආකාරය උන්වහන්සේ ගෞරවපූර්වකව සිහිපත් කරන කාරණය. එමෙන්ම සෙංගඩපුල ගලපුර ශ්‍රී දාංශා ධාතු මන්දිරය අස්කිරි මහා විහාරය ආදී කොට ඇති ඒ සිද්ධාස්ථානය පිළිබඳව හදබැඳි ගෞරවාන්විත අදහසින් හැම විටම උන්වහන්සේ කටයුතු කරන ලබන විශේෂයෙන්ම කාර්මික හදවතකින් ඒ කාර්මිකත්වය මුසු කරලා වටිනා ආධ්‍යාත්මීය බලවේගයකින් මහජනතාවගේ සුවසෙත සඳහා අවශ්‍ය කරන කටයුතු කාරණා සිද්ධ කරන ශ්‍රීමත් ඥාන විමලා විධාන මහානායක මහණියන් වහන්සේ මල්වතු මහා විහාරයේහි අපේ ශ්‍රීමත් මහානායක මහණියන් වහන්සේ බලවත් ව්‍යාධියකට ගොදුරු වන අවස්ථාවේදී වෛද්‍යවරුන් පවා ඒ රෝගය සනීප කිරීම පිළිබඳව සැක පහළ කළ අවස්ථාවේදී
ජෝතිර්විද්‍යානුකූලව සිදු කළ